ෝ සියලදනට ඉතින් අදපි වීඩිවෙන් කතා කරන්නේ ආහාරර් බුදුට මූනු දෙන්න පුළුවන් කෙටි කාලන බෝගයක් පිිබඳවයි. ඉතිං අද අපි කතා කරන්නේ ඉත්තා ඉහල රසේකින් වයංජනයක් ලෙස සකස්කරගතයකි කිරිහැන්ද ශාකය පිළිබඳවයි. ඉතින් ඔබට මතක ඇති මීටත් පෙර අපි කතා කලා මෙම ශාක්‍යප අෞෂදීය ගුණේ පිරිබඳ. ඉතිං අදලන් කතා කරන්නේ. ආහාරාර්බුදුයට මෝනති හැකි ආහාරයක් ලෙස මේ කොහොමද වගා කරගන්නේ කියන එක තමයි. ඉති මෙම ශාක්ක්‍ය අපිට වගා කරන්න පුළුවන් ගොඩක් ස්ථාන තියෙනවා ඕවිට කාමත්න් එඊීට අමතරව වෙනත් ස්ථානවලද වගා කරගැනීමට පුළුවන්ගේ පෝෂණය පසක් තියෙන ස්ථානවල. ඉතින් මෙම විශාල ප්‍රමාණයක් තියෙනවා මේ මලක මේවා අරන් පිලිස්සුුණු ස්ථානයක වගේ පොළො පිලිස්සුුණු ස්ථානයක වගේ දැම්හාම විසාාල පේජ ප්‍රමාණයක් පැළවෙන එතකට තම්පල වගේ බේජයක් එහෙම විශාල විදියට පැළවීමක් අපිට දකින නැවෙන මේකේ තියන විශේෂක්තිය තමයි විශාල විදියට මේ ඇට. අපිට බැලකරගැනීමට හැකිවීම. ඉතින් මෙ ශාක්‍ය අප ගොඩක් වෙලාට වඳ කරන්නත් බැරිමට්ටමට පවා ඇැදෙන ශාකයක් විට අහඳුන්න්න පුළුව. ඉතින්ද වර්තමානය තිබෙන තත්ත්වයට අනුව. අපිට ආහාර නිෂ්පාදනය කරගත් යුතුවයි විශාල ප්‍රමාණ එම නිසා මෙම ශාක හොරා කිරීම අපිට යෝග විදියට සරගන්න පුළුවන් ඉතින් තම්පලව වර්ගත් ගොඩක් තියනවා ඒකොලියටත් තමයි මේවත් අයිතිවෙන්නේ එතුකට මිකිර හැඳද කියෙන ශාකයතු ර්ග දෙකක් තියෙනවා එකක් තමයිද. රතු පාටහ මලක් පිපෙන අනිත්්‍යක සුදු පාට මලක්පිපෙන වර්ගය. ඉතින් මෙම ශාර්කය ලංකාවේ ඕනෑම් ප්‍රදේශයක වර්ධනය කරගත හැක් චාකයක් වෙනවා. අමතර ශාක්‍යය අස්වනු නෙලා ගැනීමේ දී ගස ගලවන්නේ නැතුව කඳ කපාගැනීම නැවත නැවත මෙම අස්වන ලබා ගැනීමට හැකාවක් තිබීමද අපිට තියන වාසියක් විලයට සරකන්න පුළුවන්. ඉතින් මේ ශාකය සම්බන්ධව ට වගකර ගැනීම හැකාව පවතින ඕනෑම බිම්මක වර්ධනී වෙන ශායක්පිදිරි සලන මේ ශාකය ඔබේ බිමිත් වගා කරගන්න කියලතමයි කියන්නන්නේ මොකද ඉදිරි ඇතිවන ගැටලු සඳහා විසඳු මක් විදියට සනකරන්න පුළුව. ඉතිින් අපි නැවතත් මෙවැනි කෙටි කාලීන බෝගයක් පිළිබඳ ඔබට තොරතුරු රෑගෙන් පැමිනි බලා පපුරතින් සග නයින් සවබදසක් විවාා කියර පටාථත න ති මේ චැනල් එක සප්‍රයිබ් කරල නත්ත නිවානින් ස්ට්‍ර් ලති ගන්න මෙවැනි වීඩියෝ අපි දිගින් දිකටම ගෙනෙන් සූදාාන වෙනෝ ඉතිං එන සුබ දවසක්වියෝ කරා කරනනවතත්